ආදරණීය දුවේ පුතේ අද ටීචර් කතා කරන්නේ නෙළුම් පන්තියේ ඕකිඩ් පන්තියේ පුංචි සුරංගනාවියන්ටයි පුංචි යෝධයින්ටයි දැන් අද පුතාලට ක්‍රියාකාරකම් ගොඩක් ලෑස්ති කරලා තිබුණත් රටේ පවතින තත්ත්වය නිසා අද ක්‍රියාකාරකම් ටික ලබා දෙන්න බැරි වුණා කමක් නෑ අපි ලබන සතිය වෙනකොට ඒ ක්‍රියාකාරකම් එක්ක තවත් අලුත් ක්‍රියාකාරකමුත් ඉගෙන ගමු අද අපි පොඩ්ඩක් මතක් කරගමු අපේ පාඩම් ටික කොහොමද කියලා පුතා දන්නවා මෙයාව හොඳටම අඳුරනවා සිංහල පොතේ කවුද මේ ටා කවුද පුතේ ටා දැන් පුතාට තියෙන නැවත මේ අකුරු ටික මතක් කරගන්න ඔන්න ටා තිත්තිරි වලිනුත් ඉන්නවා ඊළඟට ඉන්නවා වා කවුද ඉන්නේ වා හොඳටම මතකයි අපිට ඊළඟට ඔන්න වා තිත්තිරි වලින් ඉන්නවා ඊට පස්සේ මා අපිට මතකයි ඔන්න මා තිත්තිරි වලින් ඉන්නවා ඊට පස්සේ ඒ ඔන්න ඒ තිත්තිරි වලින් ඉන්නවා ඊට පස්සේ ද දා තිත්තිරි වලිනුත් අපි දන්නවා තිත්තිරි වලිනුත් අපි ලිව්වා ඊට පස්සේ පුතාට ඔ ලැබලා දුන්නා ඔන්න ඔ අකුර තිත්තිරියා කරන්න ලැබලා දුන්නා මේ වගේ එකක් ඊට පස්සේ ඔ තිත්තිරියා කරලා අපි ඔයාට මතකයි පින්තූරක් තැලෙව්වා නේද පුතේ අපි පින්තූරක් තැලෙව්වා ඊළඟට සංයක බ දුන්නා සංයක බ තිත්තිරි වලින් යා කරාට අපි සංයක බ පින්තූර ඇලෙවි නෑ මොකද ටීචර් කිව්වා සංයක බ හැමදෙසෙම මැදට යෙදෙන වචන විතරයි තියෙන්නේ ඒක නිසා අපි පින්තූර ඇලවන්නේ නැහැ කියලා මතකයිනේ පුතාට අද කතා කරන්න තිබුණේ අපිට බ මොකද පුතේ කතා කරන්න තිබුණේ බ පුතාට මා දැන් මේ ටීචර් සූදානම් කරලා තියෙනවා මෙන්න මේ වගේ තිත්තිරියා කරපු ටිකක් අපි දැන් හම්බ වුණාම ලැබෙන සතිය ගමු එක එතකල් අපි මේ පරණ අකුරු ටික නැවත මතක් කරගමු මොනවද ට ව ම එ ඩ දැන් ටීචර් හිතනවා පුතා හොඳටම මේ අකුරු ටික පාඩම් කරනවා කියලා ඔන්න අපිට පුළුවන් දැන් මේවෙන් තනියම වචන හදන්න වාටර් එකතු කරලා වට පුතා කියන්නේ මේක වාටර් වට ඊළඟට ඔන්න දැන් බලන්න වා ම ට වා ම ට හරිනේ පුතාට කියන්න පුළුවන් දැන් ඊළඟට අපි මඩ එකතු කරලා මඩ මඩ ඔන්න හදන්න පුළුවන් ඊළඟට වම වම ඊළඟට වට වට ඊළඟට වඩ නේද වඩ හදන්න පුළුවන් ඊට පස්සේ ඔන්න එව එව දැන් පුතා ටීචර්ත් එක්ක මේ වීඩියෝ එක යන අතරේදී පුතාගේ සිඟිති මඟ පොතේ 6 වෙනි පාඩම අපි මේකෙන් වචන හැදුවා පුතාට මතකයි අකුරු එකතු කරලා ඔයා වචන හදලා ටීචර්ට එවලා තිබුණා ලොකු ටීචර් දැක්කා ඒක දැන් පුතාට මේ සතියේ තියෙන්නේ අපි ලබන සතිය ආරණිකල් හරියට මේ වචන ටික කියවන්න හොඳටම කියවන්න ඕන පුතේ මාව මව වට වට මඩ මඩ මාම මම මාට මට එම එම වමට වමට මවට මවට එමට එමට වඩම වඩම මඩට මඩට මටම මටම පුතා දැන් අම්මා ලව්ව අකුරු ලියව ගන්න යන්න එපා ගොඩක් වෙලාවට අර අකුරු වල නිර්වද්‍යතාවය නැති වුනහම පුතාට අකුරු ලියා ගන්න ගැටලු තියෙනවා එතකොට මොකද විධිමත් පාසල් ගුරුතුමියට නිවැරදිව අකුරු ටික ඔයාට ලියන්න දෙන්න බැරි වෙනවා
පුතයි එක එක විදිහට අකුරු ඉගෙන ගත්තොත්. ඒක නිසා හොඳම දේ තමයි සිංගිති මගේ තියෙන මේ අච්චු අකුරු ටික. මේ අච්චු අකුරු ටික පුතා කියවන්න. පුතාට කිසිම ගැටලුවක් නැහැ සිංහල අකුරු ටික හොඳටම කරගන්න පුළුවන්. බය වෙන්න එපා චුට්ටක්වත් ඉස්කෝලේ ගියපුවාම. මොකද ඉස්කෝලේ ටීචර්ට ටීචර් ගාවට යනකොට අපි හොඳට හසුරු කුසලතා මේ ඇඟිලි ටිකේ හොඳට වැඩ අරගෙන මේවා මේවෙන් අපි ඉරුවා කැපුවා ඇලෙව්වා තනියම කෑම කෑවා ගම් ගෑවා දැන් පුතාගේ මේ ඇඟිලි තුරු ටික හොඳටම සූදානම් අකුරු ලියන්න දැන් පුතා අකුරු ටික හොඳටම අඳුරගෙන ගියපුවාම පාසලේ ටීචර්ට එක වසරේ අලුත් ගුරුතුමියට පුතත් එක්ක අකුරු ටික ලියා ගන්න පුළුවන් වෙනවා ඒක නිසා පුතා මේ සති අද දවසේ කරන්න ඕන වෙන මොනවත්ක්වත්ම නෙමෙයි නැවත ටීච පාඩමක් දෙනකල්ම මේ ටික හොඳට කියව ගන්න ඕනේ හැබැයි කටපාඩම් කරන්න ගිරව් වගේ නෙමෙයි පුතේ ඕනෑම තැනක දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනෑම තැනක ව දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ ඕනෑම තැනක ට දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම ඩ ඒ මේ අකුරු ඕන අකුරු පහයිනේ තියෙන පුතේ මේ අකුරු පහ ඕනෑම තැනක දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්නයි මේ ටික පාඩම් කරන්න ඕනේ. නැත්තම් මේක කියාගෙන යන්නේ මාව වට මඩ එහෙම කියන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. එන පුතා නැවත ටීච පාඩමක් දෙනකල් සිංහල පාඩමේ කරන්න ඕනේ මේ ටික ප්‍රැක්ටිස් කරන එක. හොඳයිනේ. පුතා ගාව මේ පොත තියෙනවා. හරි. දැන් අපි ඊළඟට බලමු ඉංග්‍රීසි පොත. ඉංග්‍රීසි පොතේත් අපි ඉංග්‍රීසි ටික ගොඩක් කියලා තියෙන්නේ. අපි ඈ කතා කරා ඇවලින් පිච්චස් ගණනාවක් අපි ඇප්ලයි කරා ඊළඟට තිත්ති වලින් ලිව්වා අපි ටීචර් කිව්වා මේ පින්සල කුස්සන්නේ නැහැ මේ මොනවාද පොඩි අකුරු ලියනකොට කියලා අපි මෙහෙම ලිව්වේ උතර මතකයි ඊළඟට න වලින් අපි න කතා කරා න වලින් නෙස්ට් ලිව්වා න වලින් පිච්චස් ගණනාවක් කතා කරා තිත්ති උඩ ලිව්වා ක වලින් කතා කරා නේද තිත්ති උඩ ලිව්වා වලින් කතා කරා තිත්තිරි උඩ ලිව්වා ඊළඟට ස වලින් කතා කරා පිච්චස් සැලෙව්වා තිත්තිරි උඩ ලිව්වා ට වලින් කතා කරා හ වලින් කතා කරා ඩ වලින් කතා කරා අපි ඩ වලින් උත් කතා කරා නේද අපි මේ අකුරු ටික එකතු කරලා මේ සවුන්ඩ්ස් ටික එකතු කරලා මොනවද මේ සවුන්ඩ්ස් ඈ න ක ප ස ට හඩ මේ සවුන්ඩ්ස් අට එකතු කරලා අපි වර්ඩ්ස් ගොඩක් හැදුවා මතකයි ඔයාට නේ දැන් අද ටීචර් කතා කරන මේ අපි නැවත කියන්නේ මේ දැන් අපි ඉගෙනගත්තු ටික නැවත මතක් කරන්නේ වීඩියෝ එකෙන් මේ සවුන්ඩ්ස් අපි කිව්වේ නැති නිසා ඔන්න මේ කවුද ඕ මේ කවුද පුතේ ඕ පුතා ඇප්ලයි කරලා තියෙනවා ඔක්ටපස් ඔක්ටපස් පුතා ඕ වලින් පිච්චස් ගණනාවක් දන්නවා ඔක්ටපස් ඔරේන්ජ් ඔලිව් ඔයිල් පුතා හැබැයි මේකේ පිච්චස් අලවනකොට නැවත මේ දැන් ඔ සවුන්ඩ් එක එනේවා විතරයි දැන් මේ පණිවිඩයේ ආදරණීය දෙමව්පියන්ට දැන් අවුල් එහෙම තියෙනෙත් ඕ වලින් තමයි පටන් ගන්න. හැබැයි දරුවට ඕ ශබ්ද එන්නේ නැති වචන පින්තූර හඳුන්වලා දෙන්න යන්න එපා. එතකොට එයා මේ ශබ්ද දෙකක් අතරේ චුට්ටක් අතරමං වෙනවා. ඒක නිසා තාම පොඩි මේගොල්ලෝ තාම හරියටම තෝරගන්න බෑ. ඒක නිසා ඕ ශබ්දෙන් ඕන තරම් වචන තියෙනවා. ඒ අඳුරලා දෙන්න ඕනේ. ඕ සද්දෙන් තියෙන වචනම මොකද දැන් මම සූදානම් කරලා තියෙනවා මේක අපි පුතාට මේ printing paper එක අද එවන්න සූදානමින් හිටියේ නමුත් දැන් බැරුව ගියා කරගන්න දී ගන්න බැරුව ගියානේ ඔන්න ඕ ලියලා තියෙනවා පුතා pictures තුනක් ඉස්සරහින් draw කරන්න ඕනේ apply කරන්න එපා පුතේ draw කරන්න එතකොට තමයි හොඳටම හරියන්නේ දැන් ඔයා දන්නවා octopus olive orange නේද ඒ වගේ oil ඒ වගේ ඕ සවුන්ඩ් එකෙන් තියෙන ටිකක්ම අපි ඩ්‍රෝ කරමු. ඊළඟට අපි ඉස්කෝලේදී කතා කරා ර සවුන්ඩ් එක ර රග් පාපිස් ගැන කතා කරා ර කලර් කරා අපි තිත්තිරිත්‍යා කරා පුතා දන්නවා ර හොඳටම අඳුරනවා. දැන් ර සවුන්ඩ් එකෙන් තියෙන පිච්චස් උත් අපි අඳුර ගන්න ඕනේ. අපි එවෙන්ද මෙහිදී ඇලෙව්වා නේද? ඒ සියලුම දේ කරා. ර වලින් මොනවද තියෙන්නේ? ර රෝස්, ර රෝඩ්, ර රින් මුද්ද නේද? ර රින් ෆින්ගර් රූෆ් වහලේ දැන් මේ අතරේ පුතා පිච්චස් තුනක් තෝරගන්නවා අපිට ඩ්‍රෝ කරන්න පුළුවන් ඒවා පිච්චස් තුනක් තෝරගෙන ර එක ඉස්සරහින් ඩ්‍රෝ කරනවා තේරුණා නේද හරි ඊළඟට ෆර් වලින් ෆ්‍රොග් ෆ්‍රොග් කියන්නේ කවුද ගෙම්බා අපි ඔන්න ෆර් කලර් කරා
game bawa lewa. For very monodit in pictures. For frog. For frog. For father. For feather. For four. For file. Nih deh numbers tiket tapi dano. Ekin siya puta rona puluhan pictures galana awak dano api. Puta pictures tiket. Metanin draw kena. Puta ke gedara patere hema tiena wana. Puta metan apply kere network kamak ne. Tiena wana me order for sounds to ne. Pictures tiket kut hoya gana. Kamak ne. Hoya gana mukut puta ada teri matena wana ekema. Hoya gana kapala tiya gana. Metan ida tiena wana puta apply me draw kera ada passe. Isarahin apply kera wana kamak ne. Ito puta puta ada kriya karta. Keep ya kita turun nama kapan hari hebat make deh putar kaniya mata mai kreatif winnone amma ke sahaya gudah kono winnone terus putte api me dana dewa mata mai nyawa terkatakan api amma ke sahaya gudah kandi kia mata mai hemat isema kurulian de weda keranda amma omo kono winnone ekonisa putar deh lokui ned api lokui yodio punci yodio ni meda lokui yodio loku surangin hariyo ekonisa putar deh dana nama gudah tawa masa Dehekin api teh sekolah yang tak puluang. Oh, mari kita honda tak tiket aja nawa. Ewena kota api thaniya mau beri tiket kerana me kali, tapi putih honda makali. Mata ketiak gandekat. Muka tu self study. Thaniya mau ikan ganda. Me sisya kendri adbiha pani. Orang adbiha pani kerana yang dulu diri tini. Thaniya mau guru daru anta guru guru adbiha penne tuat daru dewal khayla ikan ganda. Orang honda me ka asirwa adya kapi teh. Corona kene asirwa adya kerana putar thaniya mau me beri kerana. Hai, ini langgat ya. Putar puluang mana mehe mau. Medika, hari putar puluan na, amma da puluan na potdak me akuru tikal iyalah denda, hebei me wede babatat keragangan da puluan putih muka da radiant wake, orafat tiyena wa nede, orafat iyalah tiyena wa, radiant wake kota nade tiyena page ke, me orafat tiyena wa, itarai radiant wake tiyena, letai ke vera diye ke me orafat putar balan da cuttak liya ganda puluan da kiyala, orafat. Ilang deh, teacher video ya, ke penuh, jadi teacher mereka lesti kerap putar dengan tegar apa, dan mudah beri unani. Teacher mereka terlihat ini rafa o, ini maru kerlati ini. Putar balan deh, orang ini kepetek itu na or rafa, mereka poteri dia deh. Ani petek tara teacher lihat ini ke balan liar ganda puru anda kira. Ekar lah putar balan match keran deh. O, rafa. Api mereka hari deh, hari hama, mereka apatak, api dekol lantem orang yang hendak puru anguna hama, api mereka pepe ke deh na putar. Hari Putar yang English sharing kerana orang ekat, makanya, me sounds tu nem pictures tu naga ane draw kerana mana, putar na hoya agan puluan nam patra walai he ma, hoya agan kapala ida tiyan orang ngalai berama. Pahedili ber, hebat ye kerana berde hari pilih walai window na putte, lassen window na, neat window na, putar he ma tena man me kadang putar lagi tiyan, dia tamai putar lassen draw kerana hebat kalau kerana dia nakutte. Orang kata kerana, ini memang deh. Uta lassen ada hemi itu kalau kerana orang. Apa dah nampak pensil di kalangan ni, kau mesti kira teacher. Hemat dah mukir orang. Chalk kalangan ni, kau mesti kira teacher. Hemat dah matak kerana. Ekeni sa, uta niwerdi be chalk kalangan ni, pada kerana orang niwerdi pensil di kalangan ni ambil orang. Yang kita muka kari, untuk lepas teriak kari monohar tiaga. Tapi uta ada pertanyaan orang. Ewa gema, gamma blue apply kerana kita, mata kita tiaga, nak use kerana four finger itu betul ramai. Anak tengah picture ke, hemat dengan apa glue gun, glue apply kerana, watay itu rai putar dah nawai ke, watay itu rai apply kerana cuti poli poli dots dia, itu pasi, metaning apply kerap apa hemat dengan apa glue spread brand be, hemat dengan apa gaya bilat ini be, terus ada, eh mana tema apa pilih bela nanti aye na, apa last sana tu, me apply kerana, putar parang lebih ke ala kamma gengi lagi na, honda lebih ala dah, jalan rela nanti aye na, tapi samar bapa lagi aye urut arah. Pahugye corona samet tu na activities dulna apa ama, oke mek kata tiela. Nanti teacher activities gain dekik udah bersih tamai beri tiket pertanggal ni. Eh macaman depan putte, pura sudah nama hari ma bedega daru anta. Hari ekeni saya api punca kali ini lekapur duit none. Putak, ada dene beri ada mei beri kerana. Cuti beri tak ni dene, ada dene beri ada mei beri kerana. Me, anika velen na honda tu tiyan. Dengan api sekolah beri tiya mana, sekolah api pottala. Ani pitot helen nene, api honda tu velen la tamai tiyan. Mereka selalu buat honda orang tuan, putar ayam ada tiga pilih orang terlalu sensitif kerana, hari teacher balap orang tuan, kami need pada tiga, dengan ti mata mata teachers lagi, oke oke, ma putar lagi ada tiga gan no teacher, hari, ekornisa putar hari malas sensitif ada kerana, then api, api sila kata kerana putte, anak peserta ada, ogolang bayar hada agatta, ni, anak peserta ada hada agatta ni tu yang mata kain ni, dah.
දැන් ඔන්න ඒගොඩට මේ පුතේ දැන් හදනේවා විසි කරන්න එපා. හොඳද පුතේ? හදනේවා විසි කරන්න එපා. මොකද මේ දවස්වල අපිට කඩවලුත් ඇරලා නැහැනේ. ටීචරත් ඒ වගේ නසරයකට යාගන්න විදියකුත් නැහැ. අවශ්‍ය බඩු ටිකක් ගන්නවත්. ඒක නිසා තියෙනේවා හරිම පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. හරි? පුතා හදන ටික විසි කරන්න එපා. දැන් මේ මේ ලොට් එක අපේ තියෙනවා. මේ ලොට් එක අපේ තියෙනවා. මේක පරිස්සමට පුතා තියාගන්න ඕනේ නෑ නෑ. කප සට හඩ මේ ටික. පේනවද පුතාට මේ ටික? සට එන කප සට හ ඩ. හරි? අපි මේකෙන් ගොඩාක් වර්ඩ්ස් හැදුවා. මතකයිනේ ඔයාට? දැන් අපි හදන්නේ මේ ඕරා ෆර්ට් එකතු කරලා තවත් වර්ඩ්ස් හදන්න. පුතාට මේ ටික එකතු කරලා හදපු වර්ඩ්ස් මතකයිද? අපිට මතකයි. දැන් අපි මේවත් එක්ක කලවම් කරලා මොනවද හදන්න පුළුවන් කියලා අපි බලන්න ඕනේ. හරි? පුතාට වර්ඩ්ස් ගණනාවක් හදාගන්න පුළුවන්. ඔන්න ටීචර් දැන් අද කතා කරන මේ මේ සවුන්ඩ්ස් උත් අරගෙන කොහොමද හදන්නේ කියලා. ඔන්න න ගත්තා. ඔන්න ඔ ගත්තා. ඔන්න ට ගත්තා. මොකද්ද? නට්. න O T NOT නේ මතකයි නේද? N O T NOT. ඊළඟට අපිට තව මොනවද පුළුවන්? ඔන්න න අයින් කරා ඒ වෙනුවට දැම්ම ෆ. ෆ සෝරි. ෆ දාලා අපි මෙතන සවුන්ඩ් එක ඈ දැම්. ෆ ඇට ෆැට්. ෆ ඇට ෆැට්. නේද? ඔන්න ෆැට් මහතයි කියන්න නේ. හරි ඔන්න අපිට හදාගන්න පුළුවන්. ඊළඟට ෆ අයින් කරලා අපි ර දැම්මා. ර ඇට රැට්. ර ඇට රැට්. අපි දැන් එදා හැදුවා ට ඇප ටැප්. දැන් අද හදන්න පුළුවන් ක ඕට කොටු දන්නේ කොට්. කොට් එක දන්නව නේද ඔයා? ක ඕට කොට්. ඔන්න ක ඕට කොට්. තව පුළුවන් පොට් හදන්න. පොට්. ප ඕට පොට්. පොට් කියන්නේ මොකද්ද පුතේ? කලය. ප ඕට තව පුළුවන් ඩොට් හදන්න. ඩොට්. ඩ ඕට ඩොට්. තිත. ඩ ඕට ඩොට්. තව පුළුවන් හොට් හදන්න. හ ඕට හොට්. උණුසුම් නේද? අපි දැන් කියනකොට අර කලින් හදුවා වගේම අපි එකක් හදලා බලමුකෝ. ඈ සවුන්ඩ් එකෙන් දාලා කැප්. කැප් හදලා බලමුකෝ. ඔන්න අපි කොහොමද කිව්වේ? කතා කරේ ක ඇප කැප්. ක ඇප කැප් නේද? එහෙමයි අපි කිව්වේ. හ ඕට හොට්. හ ඕට හොට්. හරි. පුතාට පුළුවන් මේ ලෙටර්ස් ටික හද අරගෙන වර්ඩ්ස් ටික හදන්න. ඊළඟට පුතාගේ රේඩියන්ට් වේ එකත් පුතා ගාවයි තියෙන්නේ නේද? ඔන්න පුතාට දැන් කියවන්න පුළුවන්. හරි. අපි සවුන්ඩ්ස් කියදීගෙන ගත්තේ ඒක අනිත් පැත්ත තියෙන අපි දන්නවා ඒක පොතේ තියලා තියෙන පුතාගේ ඈ න ක ප ස ට හ ඩ මේ සවුන්ඩ්ස් අට අපි හොඳටම දන්නවා නේද? මේ ටික හොඳටම ප්‍රැක්ටිස් කරනවා. මේවා ලියා ගන්න යන වද වෙන්න ඕනේ නැහැ. හරි. ඊළඟට ඔන්න අපිට කියව ගන්න ඕනේ ඈ න ක ප ස ට හ ඩ. පුතාට දැන් මේ ඔය චූටි ඔළුවට මතක තියෙනවා නම් කමක් නැහැ දාගන්න. මේ ඈ කියන්නේ සිම්පල් ඈ. න කියන්නේ සිම්පල් ඈ. ඒක කම එහෙම පුළුවන් නම් පුතා චුට්ටක් ඔක රින්ගව ගන්න මේ චූටි මැෂින් එකට. එහෙම බැරි නම් ඒත් කමක් නැහැ පුතා සවුන්ඩ් ටිකම ප්‍රැක්ටිස් කරන්න. සවුන්ඩ්ස් ටිකම ප්‍රැක්ටිස් කරන්න. ආදරණීය අම්මේ තාත්තේ ඔබටයි මේ පණිවිඩය. මේ දරුවෝ සවුන්ඩ්ස් කිව්වා කියලා කවදාවත් මේ ඇල්ෆබටිකල් ඕඩර් එක කියා ගන්න මේ අකුර මේක ඒ කියලා අඳුරගන්න එහෙම බැරි වෙන්නේ නැහැ. මේක දරුවෝ කාලයත් එක්ක ඉගෙන ගන්නවා. නමුත් දරුවට කියවීම පුහුණු කරන්න තමයි මේ රේඩියන්ට් වේ එක අපි පාවිච්චි කරන්නේ. ඒක ගැන ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න. මොකද ගොඩක් වෙලාවට දරුවන්ට මේ අකුර ටික ලියලා ඇරියාම අම්මලා තාත්තලා උඩින් ලියලා එවනවා A N C P. හැබැයි දරුවට කවදාවත් මේක H H A H A T හැට් කියලා කිපාඩම් කරගන්න අමාරුයි. තේරුණානේ? ඒක නිසා සවුන්ඩ්ස් ටික දුන්නාම දරුවට කියව ගන්න පහසුයි. මේක මේ මම හොයාගත්ත ක්‍රමයක් නෙමෙයි. මේ ෆොනික්ස් සිස්ටම් එකට තියෙන එකක්. ඒක නිසා ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න. දැන් පුතාට පුළුවන් මේක කියවන්න. කොහොමද? හ හ ඇ හැ හ ඇට හැට්. ට ට ඇට ට ඇප ටැප්. ක ක ඇක ක ඇප කැප්. ක ක ඇක ක ඇට කැට්. ප ප ඇප ප ඇන පැන්. ප ඇන පැන් කියනවත් පුළුවන් අපිට. ප ප ඇප ප ඇට කැට්. මෙතන
S A T A set, H A S A has, K A N A can, H A D A head, N A P A nap, N A D A end, A T A act, S A S, N A N. හරි ඔන්න බෑ මේ ටික හොඳටම අපි ප්‍රැක්ටිස් නේ දැන් ඔන්න එහා පැත්තේ ඕරෆ දන්නවා අපි ඔ ඔරෙන්ජ් ර රෝස් ෆෝ ෆෙදර් අපි කිව්වා මේවා ඕරෆ කිව්වා දැන් මේ ටික හොඳටම දන්නවා අපි අතන 8යි මෙතන 3යි 11යි නේ ඔන්න සවුන්ඩ්ස් 11යි ලොකු සෙල්ලමක් කරන්න පුළුවන් පුතේ ප ප ඕ පෝ ප ඕට පොඩ් ප ප ඕ පෝ ප ඕඩ පොඩ් ර R O ro R O de rod K K O ko K O de kot K K O ko K O de kod H H O ho H O pe hop ne hari ilangnya betul na O de nod S O de sod R an ran na O de not H O de hot R at a rat T O pe top P O P pop, F N fan, D O T dot, O N on, F at a fact. Hari, putar dua nama tuan, tadi kalau mau practice kerana pulua. Hari, eh nang api ada lagi tinggi kat itu orang F putar dan nanti kalau mau practice kerana putar matan tuan mana kalau putar kira bagat tak. Hari, ilang kita pilih ilang kita bersih kata kerana ni, koi pada matu putar dan nama ini nama tuan. Awas pasi api meeting kira bagat. Hari, meeting kira bagat putar. මේ ටික හොඳටම ඉවර කරපු බබාලා චූටි පැටව මේ ටික ඉවර කරපු බබාලා මෙතන මේ ටික පාඩම් කරන්න. දැන් අපේ පන්ති දෙකේම ඔකිට් පන්තියේ නෙළුම් පන්තියේ මෙතනත් ඉවර කරපු චුට්ටෝ ඉන්නවා. ඒගොල්ලෝ නැවත නැවත කියවන්න පුතේ. නැවත නැවත කියවන්න ඊළඟ පාඩමට යන්න ඉස්සෙල් නැවත නැවත කියවන්න. මේක පහු කරපු චුට්ටෝ ඉන්නවා. එතකොට මේ ටිකවත් තව කියාගත්තේ නැති චුට්ටොත් ඉන්නවා. ඒ වගේම මේ ටිකවත් අපිට කියාගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා. හරි? මේ අපි හැමෝම එකටම යන්න තමයි මේ මේ ටික ප්‍රැක්ටිස් කරේ. හරි නේද පුතේ? එහෙනම් අපිට ඉංග්‍රීසි අදට ඇතිනේ නේද? ඔව් මේ ටික හොඳටම පුතා ප්‍රැක්ටිස් කරගන්න. ඊළඟට චුට්ටක් අපි බලමු. මැත්ස් බුක් එක. අපි හොඳටම ඉගෙන ගත්තා මෙයාව. එක නේ? ඉරක් වගේ එක. ඊළඟට අපි දන්නවා කොකා වගේ දෙක. ඊළඟට වවුල වගේ තුන. දැන් මෙතනදී පුතා බලන්න ඕනේ හොඳටම මේවට මේ ප්‍රමාණාත්මකව කියන්නේ මේකේ තරම දැන් 1 2 3 4 5 එන 100ටම පුළුවන් ඕගොල්ලන්ට කවුන්ට් කරන්න කිව්වොත් එහෙම නේ හැබැයි ගොඩාක් බබාලට තියෙන ප්‍රශ්නය එකක් ගන්න කිව්වහම තෝරගන්න අමාරුයි පුතා බලන්න ඕනේ අන්නේ එක එකක් ගන්න ඔන්න එකක් එක තේරුණාද ප්‍රමාණාත්මකව දෙකක් ගන්න කිව්වහම දෙකක් ගන්න තුන හරි ලියන්න නෙමෙයි අපි ගිය සතියේ මේ වීඩියෝ එකදී ලිව්වත් මතකයි ටීචර්ට මේ අපි මං කිව්වත් එක්ක ටීචර් කිව්වත් එක්ක මේ පැත්තට නෙමෙයි අපි ලියන්නේ වවුල වගේ මෙහෙම කෙලින් අතට කියලා කිව්වනේ මතකයි නේද ඔයාට ඊළඟට හතර බලන්න මේ පිච්චර්ස් කොච්චර ඇප්ලයි කරලා තියෙනවද කියලා 1 2 3 4 නේ අපි ප්‍රමාණාත්මකවයි හොයා ගන්න ඕනේ දැන් පහ පහත් අපි කතා කරන්නේ පහ ලියන හැටිත් අපි කතා කරා පෙන්සිල් එක ඉස්සුව මෙහෙම නේ අපිට තිබුණේ දැන් අද කීයද කතා කරන්න පුතේ අද තිබුණේ 6 අද තිබුණේ 6 කතා කරන්න නේද 6 තිත්තිරි වලින් ලියන්න තමයි අද ටීචර් ලෑස්ති උනේ ඕගොල්ලොත් එක්ක 6 උඩ තිත්තිරි උඩින් ලියන්න හරි නමුත් බැරිව ලියන්න කරගන්න දැන් අපි 6 දැන් මේවා අපි 6 ඉස්කෝලේදී කරා ඉස්කෝලේදී අපි 6 විතරක් නෙමෙයි 7ක් කරා නේද මතකයි ඔයාට දැන් ගණන් කරන්න කොහොමද කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 ඉංග්‍රීසි වලින් නම් 1 2 3 4 5 6 Tamil වලින් නම් 1 2 3 4 5 6 මතකයි නේද හරි දැන් පුතාට 6 ලියා ගන්න වද වෙන්න එපා 6 ලියා ගන්න අමාරුනේ දැන් මේ වැඩේ කරන්න බෑ මෙහෙම අපි දැන් මේ ළඟදීම හම්බ වෙනවා අපිට හම්බ වෙන්න පුළුවන් එතකොට printing එක ටීචර් දෙන්න print කරලා පුතා ගෙදරදී දැන් කරන්න ඕනේ ටීචර් කිව්වනේ මේ calendar කොළ වලින් වැඩ ගන්න කියලා කිව්වා නේද ඔයාට මතකයි මේ පුතාට අද ටීචර් ලෑස්ති වෙච්ච පාඩම් දැන් ඒක අපිට කරගන්න බැරි වෙනවනේ ඔයාට මතකයි අපි 1 2 3 4 කැලෙන්ඩර් කොළ වලින් කපලා ටීචර් කියලා දුන්නා ඕගොල්ලන්ට මතකයි නේද පුතා දැන් පරණ කැලෙන්ඩර් ටිකක් එකතු කරගෙන ඇති කියලා ටීචර් හිතනවා
ඒ වගේම දැන් ඒ කැලෙන්ඩරේ තව එකතු කර ගන්න ඕනේ මොනවද එතකොට? 1 2 3 4 දන්නවා අපි. 5ට එනකල්ම අපි ඉගෙන ගත්තා වීඩියෝ එකේ. දැන් අපි 6 වෙනි කතා කරේ. 6 පුතා. නම්බර්ස් ටික කැලෙන්ඩර් එකෙන් හොයා ගන්න ඕනේ. හරිද? කැලෙන්ඩර් එකෙන් හොයා ගන්න නම්බර්ස් ටික. 1 2 3 4 5 6. හරි? ටීචර් මෙහෙම මේ මැච් කරලා දීලා තියෙන අපිලි වලට කරන්න. මොකද මේ අභ්‍යාසය තමයි අද ඕගොල්ලන්ට කරන්න සූදානම් කරේ. දී ගන්න බැරුව ගියානේ පුතේ. ඒක අපි දෙන්න. එතකල් ඔන්න ටීචර් මේක කියලා දෙනවා පුතාට. ඔන්න 1 2 3 4 5 6. හරිද? 1 2 3 4 5 6 පුතා දන්නවා මේක කරන්න. මොකද කරන්න ඕනේ? මේ ඉස්සරහින් වටිනාකමට අදාළ පින්තූර අඳින්න ඕනේ. පැහැදිලිද? පැහැදිලිද හොඳටම? වටිනාකමට අදාළ පින්තූර. එහෙනම් එක ඉස්සරහින් කීයක් අඳින්න ඕනද? එකයි. දෙක ඉස්සරහින් දෙකයි. හැබැයි පුතා මතක තියාගන්න ඕනේ ඒ අඳින જાති දෙකම එකක් වෙන්න ඕනේ. පැහැදිලිද මං කියන දේ? අපි හිතමුකෝ ඔයාට හිතුණා කියලා මේ කුරුල්ලෝ අඳින්න. ඔන්න පුතා අඳින්නේ දෙක ඉස්සරහින් කුරුල්ලෝ දෙන්නේ විතරයි. පුතාට කුරුල්ලෙකුයි මලෙකුයි අඳින්න බෑ. තේරුණාද? ප්‍රමාණය හඳුනගන්න එතකොට අපහසුයි. තුනටත් ඒ වගේ පුතාට ඔන්න තුනට අඳින්න පුළුවන් මල්ම තුනක්. හතරට කොළ තුනක් අඳින්න පුළුවන්. පහට රවුන් තුනක් සර්කල්ස් තුනක් අඳින්න පුළුවන්. හයට බෝල්ස් තුනක් පහට මොනවද සර්කල්ස් පහක් අඳින්න පුළුවන්. හයට බෝල්ස් හයක් අඳින්න පුළුවන්. හරි? නැවත වතාවක් කොහොමද? එක ඉස්සරහින් මොනවහරි එක පින්තූරයක්. දෙක ඉස්සරහින් මොනවහරි එක જાතිය පින්තූර දෙකක්. තුන ඉස්සරහින් පින්තූර තුනක්. හතර ඉස්සරහින් පින්තූර හතරක්. පහ ඉස්සරහින් පින්තූර පහක්. හය ඉස්සරහින් පින්තූර හයක්. පැහැදිලිද? පුතා ඩ්‍රෝ කරන්න ඕනේ. හරි? ඒ ඩ්‍රෝ කරලා මේ දැන් අද දවසේ වැඩ ටික අද දවසේ වැඩවලේ දැන් මොනවද දාන්නේ ටීචර්ට? දාන්න පුළුවන් වෙන්නේ මොනවද කියන්නකෝ? පුතාට මේ වැඩේ දාන්න පුළුවන්. නේද? පුතාගේ ටීචර්ට මේ වැඩේ දාන්න පුළුවන්. ඊළඟට පුළුවන් එනකප සටහඩ ඕරෆ වර්ඩ්ස් හදලා දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඕරෆ පික්චර්ස් ඇඳලා හරි අප්ලයි කරලා හරි දාන්න පුළුවන්. නේ? ඒ වැඩ තුන දාපුවාම ඇති සිංහල පොතේ වැඩ ටික දාන්න බෑ. ඒක පුතානේ ප්‍රැක්ටිස් කරන්නේ. හරි නේද පුතේ? හරි. එහෙනම් අපි අදට වැඩ නවත්තමු. හෙට දවසේ අපි parts of the body. එතකොට colors ටික කවුන්ට් කරන්න. ඒ ටිකත් එක්ක චුටි කතන්දරයක් කවියකුත් කියලා හෙට දවසේ හම්බ වෙමු. එතකල් බොහොම පරිස්සමට ගෙදරටම වෙලා ගේ ඇතුළටම වෙලා ඉන්න ඕනේ. මොකද දන්නවද? මේ දවස්වල බොහොමේ අපේ වටපිටේ වායු බොහොම දූෂණය වෙලා කියලා. නිතරම නිවුස් වලට කියනවා. නේ ප්‍රවෘත්ති වලට කියනවා. නිවුස් වලට කියනවා. ටීචර් කිව්වනේ පුතාට නිවුස් අහන්න කියලා. පුතා දැන් වෙන දේවල් ගැන දැනගන්න ඕනේ. ඒක නිසා පුතාලා කවුරුත් එළියට බහින්න එපා. සෙල්ලම් කරන්න ආසය තුනත් චුට්ටක් ගිහිල්ලා ටක් ගාලා ගේ ඇතුළට එනවා මිසක් වැඩි එළිය ගැවසෙන්න යන්න එපා. හරි? එහෙනම් එතකල් පරිස්සමට ගෙදරට වෙලා පරිස්සමට ඉන්න. හරි? ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.